අපි අද ෂෝටක්ම හමු මේ සඳහා මම ගත්තා 60 පළල රෙද්දෙන් මීටර් භාගයක් එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා මීටර් භාගයක් මේ රෙද්දේ පළල 60 මේ රෙද්ද අරගෙන හරි මැදින් දෙකට නමන්න මේ රෙද්ද හරි මැදින් දෙකට නමමු මේ දෙකට නමාපු එක නැවතත් නමන්න ඕම ඔය විදිහට නමන්න මේ විදිහට නමා ගන්න එතකොට මේකේ තියෙනවා එක පැත්තක් වෙන් වෙලා නැහැ වෙන් වෙලා නැති පැත්ත තමයි යංග පැත්තට ගන්න මේ පැත්ත වෙන් වෙලා එකක් වෙන් වෙලා එකක් වෙන් වෙලා නැහැ ඊට පස්සේ අපි කරන්නේ වාඩියට අඳින ඉර ෂෝටේ වාඩියට ඉරක් අඳින උඩින් ඉතිරි කරනවා මේ නැත්තම් උසම ගන්නකො මේකේ උස ගන්න උස ගන්නවා අපි 17 17ක් කරගෙන නැවත ඉරක් අඳිනවා ඊට පස්සේ අඟල් මේ ඉලාස්ටික් එකේ පළලට වැඩි අඟල් භාගයක් වැඩි උඩට ඉඳ තියෙනවා එතකොට අඟලයි මේක අඟලයි අපි අඟල් එකමාර උඩින් ඉඳ තියලා වැඩි ටික කපලා අයින් කරනවා වැඩි වෙන්නේ නැහැ ඔක හරියට භාගය ගත්තහම ගන්න තියෙනවා මේකේ පේනවා මදි වගේ හන්දා මම මේක උඩින් කොලයක් තියලා අඳිනවා නැත්තම් ඔයගලන්ට පේනවා මදි කියනවා හුඟක් අය කියන වීඩියෝ එකේ අඳිනවා පේන්නේ නැහැ කියලා මෙන්න වාටිය මේ පැත්තේ තියෙන වෙන් වෙච්ච නැති පැත්තා මේ පැත්තේ තියෙන එකක් වෙන් වෙලා නැති පැත්තා වෙන් වෙච්ච නැති පැත්ත ඇඟට තියාගෙන මේ තියෙන වාටිය මේ ඉන වාටිය අඟල් එකයි කාලා අයින් කරනවා පල්ලෙහා වාටියක් තියෙනවා ඊට පස්සේ ඉන බෙදනවා හතරට මං 36ක් කියලා ගන්නවා එතකොට 9යි මේකෙන් 36 එකක් කපන්න පුළුවන් මේකද එකතු කරනවා අපි අඟල් දෙක. එක පැත්තකට දෙකක් එකතු කළා කියන්නේ හතර පැත්තට අඟල් 8ක් එකතු වෙලා තියෙන හොඳටම ඇති. පල්ලෙහාට ලකුණු කරනවා ඉන හතරෙන් බෙදලා 36 9යි. දැන් ඕනි කෙනෙක් ඉන හතරෙන් බෙදලා මෙතන ලකුණු කරන්න. තව දෙකක් පාත් කරන්න. ඕනෑම කෙනෙක් මේ විදිහයි දෙකක් පාත් කර. දෙකක් පාත් කරලා ඉදිරියට අඟල් 3ක් ලකුණු කරන්න. මේක අඟල් 36 හන්ද 3ක් පොඩි කෙනෙක්ගේ නම් අඟල් 2ක් එහෙම අඩු කරලා ගන්න. ඊට පස්සේ මේක මෙහෙම පොඩ්ඩක් මෙහාට මාක් කරගන්න. මාක් කරගෙන මේ පැත්තට අඟලක් මාක් කරන්න. අඟලක් මාක් කරලා මෙහෙම කකුල හැඩේ අඳින. මෙතන ඉඳන් මෙතෙන්ට අඳිනවා කරුවේ හැඩේ. කරුවේ හැඩේ අඳිනකොට මෙතන ඉඳන් අඟල් 3ක් උඩ ඉඳන් තමයි මේක හරවන්න ගන්න අපි. ලොකු හැඩ අඳින්න එපා. එතකොට රැලි වැටෙනවා. මෙච්චරයි. මම මේක තියෙනම කපන්න දෙද්ද. එතකොට ඕගලන්ට තවත් පැහැදිලිනේ. හන්දර පේනවනේ මේකම තියලා කපන්නම්. යට දෙද්ද කැපෙනවා. දැන් බලන්නකෝ. මේ තියෙන්නේ මෙච්චරයි අපතේ ගිය. මේ වාටිය වාටිය මාක් කරගන්නවා එක ගන්නට මහන් ගෝණි හඳ කට් මාක් එකක් දානවා මේ ඉන මේ පැත්ත වෙන් වෙලා නැති දෙකක් තියෙනවා අනිත් පැත්ත වෙන් වෙලා අපි දැන් මහනකොට මේක මෙහෙමම ඔන්නම තියාගන්න මෙහෙම තියාගෙන ඉස්සෙල්ලාම මහන්නේ මෙත් අඟල් භාගයකට මහන්න මෙතන ඉඳන් මෙතෙන්ට මේ පැත්තත් ඒ විදිහට මහනවා අපි දැන් මහමු අපි මේක මහමු ඉස්සෙල්ලාම කලිසම මෙහෙම තියාගෙන මෙතන ඉවර වෙනකම්ම මහන මේ දෙක එකට අල්ලලා මේ වංගල් භාගෙ මෙහුම් වාසියට මහන්න වල් භාගෙ මෙහුම් වාසියට මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම මහන්න මේ පැත්තත් අපි මේ විදිහටම මහනවා මේ විදිහටම මහන්න මම මේක පොඩ්ඩක් ඕලොක් කරන්නම් මොකද ඕලොක් කරන්න හේතුව නූල් යනවා සික්සැග් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ ගහගන්න නැත්නම් අර නෝමල් මැෂින් එකෙත් ඕගොල්ලන්ට අර නිකන් හැඩේට හැඩේට මෙහෙම මැහුම් ගහන්න පුළුවන්
මේ මම ඕලොක් පාරක් ගහගත්තා ඊට පස්සේ අපි කකුල් දෙක මහගෙන යනවා කකුලේ නැම්ම තියලා අස්සර දාලා මහගෙන යනවා ඒ කකුලට තිබ්බ දුර ඕගලන්ට පුළුවන් මෙහෙම කරන්න ඕගලන්ට පුළුවන් කකුල මහන්න අන්තිමටත් පුළුවන් ඒකට ළමයි මහන්න අමාරු හන්ද මම මේ ළමයිට ලේසි විදිහට මහන්නේ කකුල ඔහොම නමාගෙන අයන් කරගන්න එතකොට පොඩ ඇඳු නීට් නේ හැම එකක්ම මහනකොට නීට් එක දිහා බලන්න එහෙම නැතුව මම මහනවා ගන්නට මහගෙන යන්නේ නැපා පොඩක් අයන් කරගත්තට එහෙම කමන්නේ නැහැ එතකොට ගන්න අපිට මහන හරි ලේසි අර ඔහොම මහගෙන යනවා දැන් අපි අයන් කරගෙන තියෙන්නේ මහන්න දන්නේ ඕනිම කෙනෙකුට මේවා මහන්න පුළුවන් එහෙම ලොකු වැඩ නෙමෙයි මේවා අයන් කරගන්න එතකොට ඔබලන්ට මහන්න පුළුවන් හොඳට ඔහොම නවල මෙහෙම අයන් කරගෙන කකුල වාටි මහගෙන යනවා කකුල වාටි දෙක ම අපි ওই විදිහට මහගන්න මේක ඔයගලන්ට හොඳයි මේක සමහර මේක බොහොම සෑහළු වෙනවා මේක ගෙදෙට අඳින්න පුළුවන් මේක උඩරක උඩ කොටසුත් මහගෙන නයිට් ස්ටික් එකක් විදිහට මහගන්නත් පුළුවන් මම පස්සේ ඔයගලන්ට කියා දෙන්නම්කෝ මේ දෙක එකට එකතු කරලා මහන්න දැන් ඔන්න කකුල වාටියත් මහනවා ඊට පස්සේ අපි කකුල් දෙක මහගෙන යනවා මෙහෙමයි මහන්නේ අල්ලගෙන එක දැන්කින් මෙතෙන්ට මැදට මහලා එහා පැත්තට කෙලින්ම මහගෙන යනවා මේක බුරුල ඇඳුමක් නිසා කමන්නේ නැහැ මෙහෙම මැහුවට හැබැයි ඇඟට හිර ඇඳුමක නම් කකුල් දෙක මෙහෙම මැහුවත් වැරදි මේක අර බුරුලට තියෙන ඇඳුමක් හන්ද මේක කමන්නේ මේ මේක ටයි ෂෝට් එක මෙහෙම මැහුවදී වැරදි හිර ඇඳුමක මහන්න එපා කරුවෙන් පැලෙනවා එතකොට ඒක මම පස්සේ කියා දෙන්නම් මහන්න ඕනි කොටස් දෙකකට නතර කරලා මහන්න ඕනේ මේක නම් කමන්නේ මේක ඉතින් අපි මහන්න දන්නේ නැති ඔක්කොමත් එක්කනේ මේක කරන්නේ අපි ක්ලාස් එකේ කරන එක නෙවෙයිනේ මේක ක්ලාස් වල කරනකොට අපි ඒ වගේ ඇඳුම් මහන්නේ කොහොමද මේ වගේ ඇඳුම් මහන්නේ කොහොමද ඒවා වෙන වෙනම කියා දෙන්න කොහොම කකුල වාටිය මහගන්නවා මහගෙන ඊට පස්සේ ඉනේ වාටිය මහන ඉනේ වාටියත් අපිට ඕන නම් පුළුවන් අර වගේ අයන් කරගෙන එක පැරේ මහගෙන යන්න එහෙම නැත්නම් මෙහෙම මහන්න ඕගොල්ලන්ට දෙකක් එක සැරේ මහන්න අමාරු හන්ද ඉස්සෙල්ලා මෙන්න මෙහෙම නමන්න මෙහෙම නමාගෙන මෙහෙමත් මහගෙන යන්න චුට්ටක් අඟල් පුට්ටකේ වාසිය විතරක් තියාගෙන පුට්ටකේ වාසියට වගේ පුට්ටකේ වාසිය කියන්නේ මේ පුට්ටකේ ගානට එහෙම ඔන්න ඔහොම මහගෙන යන්න මේක ලේසි ළමයි ඔක ඔය විදිහට මහගෙන යන්න පුට්ටකේ වාසියට ඔහොම තියාගෙන මහගෙන යන්න ඔන්න දැන් මේ එක පැත්ත මෙහෙම මහගෙන ගියා මහගෙන ගිහින් ඊට පස්සේ මේ ඉලාස්ටික් එකේ පළල ඉලාස්ටික් එක අස්සට දාන්න පුළුවන් වෙන ගානට තියලා මේ විදිහට නමා ගන්න මෙහෙම නමාගෙන ඉලාස්ටික් එක පස්සේ දාමු දාගෙනම මහන්නත් පුළුවන් හැබැයි මේ වගේ වෙලාවට මම මේක කියා දෙන්නේ මේ කලිසම හැමෝටම අඳින්නත් පුළුවන් අපරාධ මේක ළමයි සාමාන්‍ය රුපියල් 500ක් 350ක් ඒ වගේ එක එක මිලවල් වලට තමයි කඩෙන් ගන්නෙ 350ක් 400ක් 500ක් වගේ අතර මිලවල් වලට කඩේ තියෙනවා ඉතින් අපරාදේ අපිට මේක මේ තනිපාට විස්කෝස් එකක නම් අපිට පුළුවන් මේක රුපියල් 80කින් වගේ මහ ගන්න මේ වගේ ෆැබ්‍රික් එකක නම් අපිට රුපියල් 100කින් වගේ මහ ගන්න පුළුවන් දැන් මෙහෙම තියලා මේ වාටියක් මහගෙන යනවා අර දෙසරේ මහන්න උකට නීට් ඕගලෝ අර එකපාරම නමන්නේ කියලා ළමයි යදී නැමෙන්නේ නැහැ එළියට පනිනවා දැන් අපි එක සැරයක් මහලන්න දැන් මේක අයිනින් මහගෙන යන්නේ ඒකත් ඔයගලන්ට ඕන නම් පුළුවන් අයන් කරගන්න අස්සර නමලා ඉලාස්ටික් එකේ ගාන බලලා අයන් කරන ළමයි මහනකට වේගෙන් මහන්න ඕනේ හැම වෙලේම නීට් එක තියාගන්න නීට් එක තමයි හදාගන්න අමාරු අපි ඔන්ලයින් ක්ලාස් කරනවා දැන් ඕනි කෙනෙකුට එකතු වෙන්න පුළුවන් ඒ සඳහා ওই තිරේ දිස්සෙන මගේ ෆෝන් නම්බරේ ඒකට ඔයගොල්ලෝ කැමති අය WhatsApp message එකක් දාන්න ඒකෙන් අපි මේ වගේම ගොඩක් කියා දෙනවා ඒකෙන් අපි මම කොහොමද මේ YouTube එකේ කරනවා හැම එකක්ම කරන්නේ නැහැ මේ වගේ කලිසමකට අපි සාක්කු දාන්නේ කොහොමද මෙහෙම නැතු එක එක ඉනක් මේක එක පාරටම මේක ඉලාස්ටික් කරගෙන යන්න පුළුවන් අපිට හැබැයි තාම මොකවත් දන්නේ නැති ළමයිට හන්ද මං චුට්ටක් ඉඩ දීලා ඔන්න මැහුවා නේ පොඩ්ඩක් ඉඩ තිබ්බා මම මෙතන
මං ක්ලාස්වල මේව එක එක මේවට දාන්න පුළුවන් ඉනවල් වර්ග ගොඩක් තියෙනවා මේක මේ මොකුත් නොදන්න ළමයෙකුට කරන කලිසම දැන් මෙතනින් හිඩසක් තියෙනවා අපි 70 කට්ටකින් ඉලාස්ටික් එක ඇතුල් කරගන්නවා මෙහෙම කරගෙන මේ 70 කට්ටේ මේ ගස්යෙන් දානවා මේක දාලා මෙන්න මෙහෙම කරලා ඉලාස්ටික් එක එළියට ගන්නවා මේක නම් දන්නවා හොඳේ අම්මගෙන් අහන්නකෝ අම්ම දන්නවා ළමයි දන්නේ නැත්නම් මේක කොහොමද කරන්නේ කියලා මේ ඒක ඇත්තට අමාරු වැඩක් එහෙම නෙමෙයි හැබැයි ඉලාස්ටික් එක පෙරලෙන්නේ නැතුව ගන්න ඕනේ මේ ඉලාස්ටික් එක ඇතුලේ පෙරලුනොත් එහෙම කැත වෙනවා මෙහෙම මහගෙන ඇදගෙන යනවා ඒත් හැබැයි අදිනකොට තව ටිකක් මේක ගත්ත හැටිය මෙතනින් මෙහෙම කරලා ගන්නකොට මෙන්න මෙහෙම පනින්න පුළුවන් ඉලාස්ටික් එක මෙතනින් ඉලාස්ටික් එක පනින්න පුළුවන් මෙහින්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ ඉලාස්ටික් එක ගන්න මේක හදාගෙන ඉලාස්ටික් එක පෙරලෙන්නේ නැතුව හදාගෙන ඒ පැත්තනොත් අපි කට්ටක් ගහමු එතකොට හරි ඉලාස්ටික් එක පෙරලුනොත් එහෙමනම් ඉන පෙරලෙනවා එතකොට ඉලාස්ටික් දාන්න සමහර අය ඉලාස්ටික් දාන්න හරි අමාරුයි එතකොට කාටත් තමයි මේ මේ මේක මෙන්න මෙහෙම කරලා දැන් මේ දෙකම එක තැනින් ගත්තොත් මෙතනින් ගත්තා අරගෙන මේක මෙහෙම ගහගෙන අපි දැන් මේක අතින් හදමු හොඳට මේක මෙන්න මෙහෙම අතින් හදමු අපි මේක ඇඹරිලා නැත්නම් ඇඹරිලා නැත්නම් අපිට පුළුවන් ඇඹරිලා නම් බෑ පොඩ්ඩක් ඇඹරිලා නැත්නම් අපිට පුළුවන් මෙතනින් දැන් මැහුමක් ගහගන්න ඒකට ලේසි මෙතනින් මැහුමක් ගහගන්න මේ මැහුම ගහන්නේ ඔන්න ඔහම තියලා ඔන්න ඔය විදිහට තියලා මේ ඉලාස්ටික් එක පෙරලෙන්නේ නැති වෙන්න මෙහෙම තියෙන උඩින් ගහන්නේ ගැලවෙන හන්ද මැහුම් දෙක තුනක් අපි ගහගන්නවා මෙතන මෙහෙම කරලා මෙහෙට මහලා ආපස්සට මහලා කොහොම ඉලාස්ටික් එකේ මැහුම් දෙක තුනක් ගහගන්න ටැග් කරන්න අමාරු නම් ළමයි මෙහෙම තියලා ගහගන්න ඊට පස්සේ බලන්නකො මොනවම ගල්ලා මෙහෙම දැන් අපි මේ ඉනට අමාරුත් නෑ ලස්සනට තියෙනවා ඊට පස්සේ අපි කරන්නේ අර අපි දැන් මේ ඉලාස්ටික් එක ඇතුල් කළ තැන තියෙනවනේ එතන පොඩ්ඩක් මහගන්න එතන චුට්ටක් මෙහෙම මහ ගන්නවා ආයිසරයක් නැත්නම් අර එතනින් ඇටලා තියෙනවානේ මෙතන පොඩ්ඩක් ඇදලා මහ ගන්නවා අපිට ඕනි නම් මේ ඉලාස්ටික් එක උඩත් මැහුමක් ගහන්න පුළුවන් ඉතින් ගැහුවේ නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ ඕන නම් ඉලාස්ටික් එක උඩ මැහුමක් ගහ ගන්න පුළුවන් බලන්න මහලි වුණාට පස්සේ කලිසම බලන්න මේ ෂෝට ෂෝට ලස්සන බලන්න එතකොට මේ කරුව ලස්සනට තියෙනවා කකුල් දෙක ඉන හොඳට තියෙනවා මේක අඳින්න පුළුවන් සාමාන්‍ය ඉන 36ටනේ අපි මැහුවේ මේක ඉන 38 39 වෙනකම් වගේ ඇදෙනවා අනික මේක ඉන අනිත් පැත්තෙන් අඳින්න පුළුවන් ඉන 35 ඉඳන් වගේ අඳින්න පුළුවන් ඕගලන්ට පුළුවන් එතකොට සාමාන්‍යයෙන් එක ඉනකට ගත්තාම ඊට වැඩිය දෙපැත්තෙම වැඩි වෙන දෙකකටත් අඩු වෙන දෙකකටත් ඉන අඳින්න පුළුවන් මේ ෂෝට් එක මේක ඉතින් ඔයගලන්ට මිමි දෙකයි ගත්තේ මම හිතනවා මේක ගොඩක් වටී කියලා මේ දවස්වල ගෙදර ඉන්නකොට මේක බල්ල මහන්න පුළුවන් අපිත් එක එකතු වෙලා ඉන්න අපි නිතර නිතර මේ වගේ ලේසි ඇඳුම් ඔයගලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මැහුම් පන්තියට එකතු වෙන්න වැඩිදුර මැහුම් ඉගෙන ගන්න අවශ්‍යය ඔය තිරේ දිස්සෙන මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න